අයිබෝවන්, බොහොම සූක්ෂමයි, බොහොම භයානකයි. වෛද්‍යවරයෙක් අපරාධ කරන්න ගත්තාම අතිශයින්ම භයානකයි. ඔහු ඉබේම දරුණු අපරාධකාරයෙක් බවට පත්වෙනවා. ඒ මොකද වෛද්‍ය විද්‍යාත්මක දැනුමෙන් ලැබෙන තියුණු බුද්ධිය නිර්භීතකමත් දෙකම ඔහුට තියෙනවා. ඒකයි පාමර් හා ප්‍රිචාඩ් දෙදෙනා මිනිමරු දොස්තරලාගේ ලේඛනයේ ඉහළටම ගියේ. ඉතින් සර් ආතර් කොනන් ඩොයිල් තමන් විසින් රචනා කරන ලද තිත් වැටුණු පටිය නම් ෂර්ලොක් හෝම්ස් කතාවේ එසේ සඳහන් කරනවා. නමුත් ඔහු සඳහන් කරන මේ පාමර් හා ප්‍රිචාඩ් නම් ඔහු විසින් රචිත චරිත දෙකක් නොවේ. පාමර් හා ප්‍රිචාඩ් 19 වන සියවසේදී එංගලන්තයේ වාසය කළ විශ්වයුදා මිනිමැරීම් සම්බන්ධයෙන් කුප්‍රකට වෛද්‍යවරුන් දෙදෙනෙක්. පාමර්ගේ කතාව. විලියම් පාමර්ව හඳුන්වන්නේ විශ්වයෝදන්නන්ගේ ඔටුනු පරන් කුමරු ලෙසටයි. 19 වන සියවසේ එංගලන්තයේ සිදු වූ දරුණුතම අපරාධයන්ගෙන් එකකට වර්ධකරු වුණේ රුජ්ලි මිනිමරුවා ලෙසින් ද නම් ලද වෛද්‍ය පාමර්. පාමර් සෝදුවට අබ්බැහි වී සිටියා. ඔහු විසින් ඝාතනය කරන ලදයි චෝදනා කෙරුණේ. ඔහු මෙන්ම රේස් අශ්වයන්ට ඔට්ටු තැබීමට අබ්බැහි වූ ඔහුගේ මිතුරෙක් වන ජෝන් පාසන්ස් කුක්වයි. පවුලින් උරුම වූ මුදල් සහිතව කුක් තරමක් පොහොසතෙකි. 1855 නොවැම්බර් මස 14 වෙනිදා තැබූ ඔට්ටුවකින් කුක් ජයග්‍රහණය කර පවුම් 3000ක මුදලක් දිනාගත්තා. නමුත් පාමර් ඔට්ටු ඇල්ලූ අශ්වයා පරාජයට පත් වුණා. එදින පාමර් සමග බ්‍රැන්ඩි පානයකට හවුල් වූ කුක් එයින් පසු දරුණු ලෙස රෝගී වූ. නමුත් දින කීපයකින් සුව අතට හැරුණා. ඒ අතරේ පාමර් විසින් ණය ලබාගත් පුද්ගලයන් ඔහුගෙන් මුදල් ඉල්ලා ඔහුට තරණය කළ බවට කියවෙනවා. ඉතින් පාමරට මුදල් අවශ්‍ය වී තිබුණා. 18 වෙනිදා පාමර් විසින් ස්ට්‍රික්නින් නම් විෂ වර්ගයෙන් ග්‍රේන් 3ක් පමණ මෙරටගෙන එයින් පෙති කීපයක් සෑදූ බවටයි කියවෙන්නේ. ඉන් දින දෙකකට පසු රාත්‍රියක ඔහු විසින් කුක ඇමෝනියා පෙති දෙකක් ලබා දීමෙන් අනතුරුව දැඩි ලෙස රෝගී වුණ ඔහු 21 වෙනිදා පාන්දර 1ට පමණ මිය යන්නේ තමාගේම හුස්ම හිරවෙන බව පවසමින්. කුක්ගේ මරණයෙන් පසු එහි පැමිණෙන ඔහුගේ සුළුපියා එල්ලුම් කරන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසටයි. නමුත් ඒ අතරේ පාමර් විසින් කුක් මිය ගියේ අභ්‍යන්තර රුධිර වහනයක් නිසා බව කියවෙන මරණ සාධකයකුත් ලබාගෙන තිබුණා. කෙසේ නමුත් මරණය සිදුව ඇත්තේ විෂ වර්ගයක් නිසා බව තීරණය කෙරුණු අතර පාමර් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා. ඔහුගේ කලකට පෙර මියදුණු බිරියගේ හා කුඩා පුතුගේ මරණයන් ගැන සැක හිතන බව තීරණය කිරීමෙන් පසු ඒ සිරුරුද ගොඩ ගැනුණා. මරණ පරීක්ෂණයක් සඳහා නොසුදුසු ලෙස පුතුගේ සිරුර දැඩිසේ දිරාගොස් තිබුණත් හොඳ තත්ත්වයේ තිබූ ඔහුගේ බිරිඳගේ සිරුරේ තිබී ඇන්ටිමනී නම් විෂ වර්ගයක් විශාල වශයෙන් සොයාගෙනවා. පාමර් විසින් ඇයගේ ජීවිතය පවුම් 13000කට රක්ෂණය කර පසුව ඒ රක්ෂණ මුදල් ලබා ගැනීම සඳහා ඇයව විශ්වදා ඝාතනය කර තිබුණා. මේ සියලු ඝාතනයන්ට වැරදි කරන ලද එවකට 31 හැවිරිදි සිටි පාමර් 1856 වසරේ ස්ටැෆර්ඩ් බන්ධනාගාරයේදී එල්ලා මරණ ලැබුවා. දැන් ප්‍රිචාඩ්ගේ කතාව. වෛද්‍ය එඩ්වර්ඩ් ප්‍රිචාඩ් 1846 එංගලන්තයේ නාවික හමුදා ශල්‍ය වෛද්‍යවරයෙක් ලෙස සේවය කළ අයෙක්. වසර කීපයකට පසු එයින් විශ්‍රාමගත් ඔහු මේරි ජේන් ටේලර් නම් කාන්තාවක් හා විවාහ වී යෝක්ෂරයේ පෞද්ගලික වෙදකමක් ඇරඹූ නමුත් එහිදී 1864 පමණ වන විට ඔහුගේ බිරිඳ මේරි ප්‍රිචාඩ් දරුණු ලෙස රෝගී වෙනවා. කෙසේ නමුත් වෛද්‍ය සැමියෙකු සිටීම ඇගේ වාසනාවට හේතු වුණේ නැහැ. ප්‍රිචාඩ් මිනිමරුවෙක් බවට ඇය නොදැන සිටියා. මෙම සිදුවීමට මද කලකට පෙර ප්‍රිචාඩ්ගේ නිවසේ සිටි 15 හැවිරිදි මෙහෙකාරිය ඔහු අතින් ගැබ් ගත්තා. සිය බිරිය මිය යාමෙන් පසුව ඇය විවාහ කරගන්නා බවට මෙහෙකාරියට පොරොන්දු වූ ප්‍රිචාඩ් ගබ්සාවක් සඳහා ඇයව කැමති කරගත්තා. මේරි ප්‍රිචාඩ් රෝගී වන්නේ මෙම සිදුවීමෙන් පසුවයි. 1865 පෙබරවාරි 1 වෙනිදා මේරිගේ මව එහි පැමිණෙන්නේ ඇයට සාත්තු කිරීමටයි. නමුත් පසු දිනේම රෝගී බවට පත්වන ඇයත් ඉන් දින 24කට පසු මිය යනවා. මේරිගේ රෝගී තත්ත්වය දරුණු වන අතර ඇයද මාර්තු 18 වනදා මරණයට පත්වෙනවා. ඉන් දින දෙකකට පසුව රාජ්‍යයේ චෝදක තැනට නිර්නාමික ලියුමක් ලැබෙන්නේ ප්‍රිචාඩ් විසින් මෙම මරණයන් දෙක සිදු කළ බවට සැකයක් ඇති බවටයි. මෙම ලිපිය එවන ලද්දේ වෛද්‍ය පේටසන් නැමැත්තුකු විසින් බව සැලකෙනවා. ප්‍රිචාඩ් විසින් මරණ සහතික ලබා ගැනීම සඳහා ඔහු වෙත ගියත් ඒවා ලබා දීම මෙම වෛද්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබුණා. ඒ අනුව ගොඩගන්නා ලද සිරුරවල තිබී ඇන්ටිමනී විශාල ප්‍රමාණයක් සොයාගත් අතර ඒ මරණයන්ට වර්ධකාරු බවට තීරණය වුණු ප්‍රිචාඩ් ග්ලාස්ගෝහිදී එල්ලා මරණයට පත් කරනවා. 1865 මරණ දඬුවමට මුහුණ පෑ එවකට 40 හැවිරිදිව සිටි ප්‍රිචාඩ් ග්ලාස්ගෝහිදී ප්‍රසිද්ධියේ එල්ලා මරා දැමු අවසන් පුද්ගලයායි. ඉතින් යාළුවනේ, මෙවැනි වීඩියෝස් දිනපතා නැරඹීමට චැනලකට අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඔබන්න. ඔගලන්ගේ අදහස් අපේ අඩුපාඩු අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඔගලන්ට ජය වේවා.